මම ජේෂ්ඨ නීතිඥ අතුලේ ශ්‍රණගල. පසුගිය දිනක ගල්කිස්ස අධිකරණයේ පැවති නඩුවක් සම්බන්ධයෙන් එම නඩුවේදී ඒ නඩුවට අදාළ සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට නොගෙන ක්‍රියා කරන අවස්ථාවක පැමිණිලිකරුවන් වෙනුවෙන් අගතිරල් පාර්ශ්වය වෙනුවෙන් මා සහ ජේෂ්ඨ නීතිඥ රවි මතුගම මහතා සමග පෙනී සිටමින් පැමිණිලිකරුගේ උපදෙස් අනුව සහ මීට පෙර අධිකරණයේ දක්වා ඇති කරුණු සැලකිල්ලටගෙන කරුණු දැක්වීමක් කරනු ලැබුවා. ඒ කරුණු දැක්වීමේදී අපි පැහැදිලිව කියා සිටියේ මෙම වංචාව සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ සම්බන්ධ සිද්ධියක් බවත් ඒ පිළිබඳව මා එම සාකච්ඡාවෙන් පසුව ඔහු වෙනුවෙන් මාධ්‍ය සාසාවක් පැවැත්වු ජනාධිපති නීච්චවරුන් ඇතුළු කණ්ඩායම විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් ලබා දී දෙනු ලැබුවා. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇතම මන් දන්නේ ඔතරම් ඒ නීතිඥ මහතුරු මොන අධ්‍යයනය කරලා ඒ සාකච්ඡාව පැවැත්වුවද කියන එක යම් නීතිඥවරියක් දුන්න උපදෙස් අනුව දැනගත් තොරතුරක් අනුව පුවත්පත් සාකච්ඡාවක් කළ බව කියා සිටියා. එහිදී මම මේකට වඩා වැඩිපුර කතා කරන්නේ එම සාකච්ඡාවේදී ඊට සහභාගී වූ නීතිඥවරුන් අතර ජනාධිපති නීතිඥවරුන් ද සමග කළ සාකච්ඡාවේ ඔහුගේ නීතිය පිළිබඳ අවබෝධය සහ මනාව පැහැදිලි වන බව මා හොඳින්කාරෝ මේ අවස්ථාවේදී හෙළිදරව් කරනු. ඒ නිසා මං වැඩිදුර ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් එදින මා පෙනී සිටීමේදී ගරු මහේස්ත්‍රාත්තුමිය විසින් ඊට පෙර දින එනම් 2024/8/23 වෙනි දින ඉතා පැහැදිලිව අගතිරත් පාර්ශ්වය විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම නඩුවට අදාළ සම්පූර්ණ විමර්ශන වාර්තාව ඉදිරිපත් කර කිරීමට සම්පූර්ණ ඉදිරිපත් කිරීමට ඉදිරි දිනට ඉදිරිපත් කිරීමට නියම කරමි කියලා සැප්තැම්බර් 6 වෙනි දිනට දිනයක් දීලා තියෙනවා. ඒ දිනේ වෙනකොට පැහැදිලිව අපි දැක්වූ කරුණු අනුවත් එදින අපි දැක්වූ කරුණු අනුවත් ගරු උගත් මහේස්ත්‍රාත්තුමිය විසින් මෙන්න මෙහෙම නියෝගයක් ලබා දී තියෙනවා. විමර්ශනයේ අවසන් කර වහාම සැකකරුවන් අත්අඩංගුවටගෙන ඉදිරිපත් කිරීමට නියම කරමි. දැන් මෙහෙම කරුණු තියෙද්දී මම දන්නේ ජනාධිපති නීතිඥවරුන්ගේ දැනුම මම වැඩි කියන්නේ නැහැ. ඒ සාකච්ඡාවෙම ඔප්පු වෙනවා ඔවුන්ගේ නීතිය පිළිබඳ අවබෝධය. එම වාර්තාවේ පැහැදිලිව තියෙනවා එහිදී මෙම සිද්ධියට අදාළව අංක 207 දරන බදු ඔප්පුවේ බදු ගැනුම්කරුවන් වශයෙන් කටයුතු කර ඇති සේනක මහින්ද වංශ ජයසිංහ සහ වල්ගම ආරච්චික රංජන් ජයලාල් පෙරේරා යන අයවලුන් විසින් අංක 10 නගර සභා පටුමග දෙහිවල ලිපිණියේ පිහිටි පර්චස් 32.09කින් යුත් ඉඩම සහිත දෙමහල් ගොඩනැගිල්ල බදු ගැනීමට අදාළව මුදල් රුපියල් 36,00,000ක මුදල ගෙවීම කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීම සඳහා ප්‍රකාශ ලබා ගැනීමට කාර්යාංශයට පැමිණ ලෙසට ඔවුන් පදිංචි ලිපිණියන්ට අදාළ පොලිස් ස්ථාන මගින් දුරකථන පණිවිඩ ලබා දී ඇති අතර මෙතෙක් ඔවුන් ප්‍රකාශ ලබා දීම සහ කාර්යාංශය වෙත පැමිණ නැත. ඒ වැඩිදුර වර්තාව ඉතා පැහැදිලිව තියෙනවා. ඊට අමතරව එම වර්තාවෙම සඳහන් කළ තියෙනවා මෙම දිගින් දිගටම මේ බදු ඔප්පු දෙමින් වසන්ත සමරසිංහ මහතා ඉතා පැහැදිලි ලෙස ඍජු ලෙසව මෙහි සම්බන්ධතාවයක් තිබෙන බවට කරුණු අනාවරණය වෙලා තියෙන බව සඳහන් කරනවා. ඒ අදාළ සාක්ෂි සියල්ලම ගෙන ඒ අනුව මෙම සිද්ධියට අදාළ ප්‍රශ්නගත දේපළ නැෂනල් වර්ක්ස් කොංග්‍රස් වෘත්ති සමිතියේ සභාපති සහ උපසභාපති වශයෙන් පෙනී සිටිමින් හේරත් මුදියන්සලාගේ වසන්ත සමරසිංහ සහ රන්කොත් ගෙදර සිරිල් ආනන්ද සිරි යන අයවලුන් විසින් මෙම අංක 166 හා 206/207 දරන බදු ඔප්පු යටතේ බදු දීමට කටයුතු කර ඇති බව විමර්ශනයේදී අනාර වී ඇත. එහිදී මෙම නැෂනල් වර්ක්ස් කොංග්‍රස් සමිතියේ අංක 10/41 යටතේ ලියාපදිංචි වී
නීත්‍යානුකූල සංගමයේ නිලධාරී මණ්ඩලයේ සභාපති සහ ලේකම් ඇතුළු උපසභාපති උප ලේකම් භාණ්ඩාගාරික උප භාණ්ඩාගාරික යන තනතුරු සඳහා නිලධාරීන් සහ නිලධාරියන් නිලියන්ගේ පත්ව සිටියදී නිලධාරියන් පත්ව සිටියදී මෙම අංක 10 දරන නගර සභා පටුමග දෙහිවල ලිපිනේ පිහිටි පර්චස් 32.09කින් යුත් ඉඩම සහිත දෙමහල් ගොඩනැගිල්ල සේනක මහින්දවංශ ජයසිංහ සහ වල්ගම ආරච්චිගේ රංජන් ජයලාල් පෙරේරා යන අයලුන්ට මුදල් රුපියල් 36 ලක්ෂයකට බදු දීම මත ලබා දීම කටයුතු කර ඇති බව අනාවරණය වී ඇත. ඒ අනුව මා නැවත මතක් කර සිටිනවා මට කනගාටුයි මා පෙනී සිටිය සමග ජන බලවේගය නීතිඥයෙක් වශයෙන් නෙමේ. මම සාමාන්‍ය මට ලැබිච්ච සේවාදායකයෙකු වෙනුවෙන් ඔහුගේ දුක්ගැනිවිල්ල ගරු අධිකරණයේ දැක්වුවා පමණයි. මට කනගාටුයි මඩ ප්‍රචාරයක් කියමින් මගේ මිත්‍ර වටගල මහතාත් ඒ හා සම්බන්ධ ජනාධිපතිවරු නීතිඥවරු දෙපලක් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥවරු කීපපලක් ඒ පුවත්පත් සාකච්ඡාවේදී සාකච්ඡා කර වීඩියෝ පටය කවුරුත් දකින්න ඇති. එයින්ම පේනවා අපිට දොස් නැගුවත් නීතිය පිළිබඳව අවබෝධයක් නැති බව සහ නීතිය නොදැනුවත් මෙම ක්‍රියාව කර තිබෙන බව කියා සිටියත් එම පුවත්පත් සාකච්ඡාව නැවත නැරඹීමට මා ආරාධනය කරනවා. එම නීතිඥයන්ගේ නීතිය පිළිබඳව දැනුම හොඳාකාරව පෙනී යන බවත් අපි මඩ ප්‍රචාරය කරේ නැහැ. එගොල්ලෝ මේ පුවත්පත් සාකච්ඡාවෙන්ම එගොල්ලොත් මඩගාගෙන ඒ ඡන්ද අපේක්ෂකයටත් මඩගාලා එගොල්ලෝ වෙනුවෙන් පෙනී සිටින සියලුම නීතිඥ මණ්ඩලයම සහ මුළු නීතිඥ ප්‍රජාවම මඩගාගත්ත බව නම් හොඳාකාර පෙනී යනවා. ස්තුතියි.